අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් දරුව හැම දිනාටම පුදු අද සාදරයෙන් පිළිගන්නවා අපේ ඔන්ලයින් ICT පන්තියට. ඉතින් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පසුගිය සතිය අපි network පාඩමේ සිද්ධාන්ත කොටස් නැවත සාකච්ඡා කිරීම ආරම්භ කරා. ඉතින් ඒ යටතේ අපි කොටස් කිහිපයක්ම පසුගිය සතිය සාකච්ඡා කරලා අවසන් කරා. නමුත් අපිට තවත් කොටස් කිහිපයක් තියෙනවා. වැදගත්ම කොටස් කිහිපයක් තියෙනවා තව සාකච්ඡා කරලා අවසන් කරන්න. ඉතින් අද දිනේදී අපි ඒ දේවල් ටික සාකච්ඡා කරමු. මම මේ වෙනකොටත් පුතාලට මේ සම්බන්ධ නිබන්ධනයක් PDF මාර්ගෙන් ලබා දීලා තියෙනවා. මම හිතනවා අපේ පුතාලා ඒක මුද්‍රණය කරගෙන අද පාඩමට සම්බන්ධ වෙලා ඉන්නවා ඇති. ඉතින් පුතේ අපි අවසානට නැවැත්තුවේ මට මතක විදිහට මේ ඇලෝහා සහ ස්ලෝඩඩ් ඇලෝහා කියන එකයි ඊට පස්සේ ඊතනෙට් එකයි යුනිකාස්ට් එකයි මම පුතාලට ලියා ගන්න කිව්වා ලියා ගන්න කියලා. මම පුතාලට ඒකත් PDF එක මේ නෝට් එකේ දෙන PDF එකක් එදා මැසේජ් කරපු ළමයිට ලබා දීමක් කරා. ඉතින් මෙතන ඉඳන් ඉදිරියට තියෙන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එනම් අපිට ප්‍රශ්න අංක 27 ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒ තමයි ADSL CDMA GPRS සහ මේ GSM DSCP HTTP කියන දේවල් පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න කියලා. පුතේ මේකත් ඉතාමත් වැදගත්. මොකද ගොඩක් වෙලාවට MCQ වලට එහෙම මේ ADSL තාක්ෂණය ගැන CDMA තාක්ෂණය ගැන වෙනස්කම් සංසන්දනය කිරීම ඒ වගේම සත්‍ය අසත්‍යතාවන් තෝරන්න බොහෝමයක් අවස්ථාවලදී ඇවිල්ලා තියෙන නිසා අපි මේ ගැනත් අනිවාර්යෙන් පුතේ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා අපි පුංචි නෝට් එකක් දාගමු. මුලින්ම ISDN ගැන ඉස්සලාම ලියා ගන්න. ISDN කියලා ISDN මේ network වල තියෙන විශේෂත්වය අපි දැනගෙන ඉන්න ඕනේ පුතේ. හරි ISDN අපි මේවට ඉංග්‍රීසි වලින් මේ කියනවා දිගහැරලා integrated service digital network එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා සංගෘහිත සේවා අංකිත ජාලය. අපේ පුතාලා කම්මැලි නැතුව මේකේ කෙටි නාමයක් ලියා ගන්න ඕනේ, දිගු නාමයක් ලියා ගන්න ඕනේ, සිංහල නමක් ලියා ගන්න අවශ්‍යයි. හරි අපි ඉක්මනට ලියාගමු ISDN integrated service digital network එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා සංගෘහිත සේවා අංකිත ජාලය කියලා. හරි දැන් අපේ පුතාලට මතක ඇති අපි එකක් කතා කරා. මම පොඩ්ඩක් ආපස්සට යන්න චුට්ටක් මේ පුතාලට මම කතා කරා මේ PSTN network එක ගැන. PSTN network එක ගැන අගිය සතිය සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නවනේ PSTN network එක ගැන. එතකොට මම පුතාලට පැහැදිලිව කිව්වා දරුවනි PSTN network එකක් තුල PSTN එකේ විශේෂත්වය තමයි හඬ පමණයි සංනිවේදනය කරන්න පුළුවන්. හඬ පමණයි සංනිවේදනය කරන්න පුළුවන් කියලා මම පැහැදිලිව ගිය සතිය කිව්වා. එතකොට මේක විශේෂත්වයක්. හරි. හැබැයි අපි බලමු මොකක්ද මේ ISDN එකේදී තියෙන වෙනස කියලා. ISDN එකේදී පුතේ හඬ සමග දත්ත මොනවා කරන්න පුළුවන්ද? සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා. අපි ලියාගමු මෙන්න මෙහෙම ISDN යටතේ මෙම ජාලය තුල හඬ හා දත්ත අංකිත සම්බන්ධතාවයක් කරහා අංකිත කියන්නේ ඩිජිටල් කනෙක්ෂන් එකක් කරහා අංකිත සම්බන්ධතාවයක් කරහා එකවර සම්ප්‍රේෂණය කළ හැක. අපි දන්නවා සම්ප්‍රේෂණය කියන්නේ සංනිවේදනයේ කියන එක. සම්ප්‍රේෂණය කළ හැක ඊළඟට අපි ලියාගමු ADSL ADSL asymmetric digital subscriber line කියලා අපි කියනවා. ADSL ඔය ADSL කියන network එකත් පුතාලට මතක ඇති මීට අවුරුදු 8කට 10කට විතර උඩදී ඔය මේ ලංකා බෙල්ලා ඊට පස්සේ සන්ටෙල් කියලා ඔය ගොඩක් වෙලාවට ලෑන්ඩ් ලයින් එකක් අලුතෙන් හඳුන්වා දුන්නා මේ ADSL කියලා. එතකොට මේකත් දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිතා කරන network ආකාරයක්. හැබැයි අර ISDN වලට වඩා
PSTN වලට වඩා පුතේ වේගවත්ව වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා මේ ADSL වල. එහෙනම් අපි ලියාගමු මෙන්න මෙහෙම ADSL කියලා ලියලා ලියාගමු asymmetric digital subscriber line කියලා. asymmetric digital subscriber line. එහෙම නැත්නම් සිංහලෙන් ලියාගමු අපි අසමමිතික අංකිතදායක රැහන කියලා. මේ වගේ මේ සිංහල නමත් අපි දැනගෙන ඉන්න ඕනේ. හරි? අසමමිතික අංකිතදායක රැහන. හරි. ලියාගමු පුතේ යටදී වෙන්න මෙහෙම. දුරකතන ඇමතුම් සඳහා දුරකතන ඇමතුම් සඳහා භාවිත නොවන තරංග ආයාමයන් උපයෝගී කරගනිමින් තබ රැහන් හරහා වඩා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය මෙම තාක්ෂණයෙන් සිදු කළ හැකිය එතකොට පුතේ මතක තියාගමු PSTN එකේ ISDN එකේ අපිට ඒ තරම් අපිට PSTN එක නම් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට කිසිම අයිතියක් තිබෙන්නේ හැකියාවක් තිබෙන්නේ නැහැ. නමුත් ISDN එකේ පුළුවන් වුණා. නමුත් ඊට වඩා වැඩි වේගයෙන් ADSL හරහා අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගන්න පුළුවන් වුණා. හේතුව අර දුරකතන ඇමතුමට භාවිතා නොවන තරංග තමයි භාවිතා කරේ දත්ත සම්ප්‍රේෂණය සඳහා. එතකොට අපේ පුතාලා ඒකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේකත් ලියා ගන්න. මේ සඳහා ස්ප්ලිටර් හෝ DSL ෆිල්ටර් උපයෝගී කොට ගැනීම. DSL ෆිල්ටර් උපයෝගී කොට ගැනීම. ඒවත් අපි දැනගෙන ඉමු. ඒ කියන්නේ මම මෙතන පුතාලට අවශ්‍යම කරුණු ටික තමයි ලබා දෙන්නේ. පුතාලෝ ඒ ටික බලා ගන්න ඕනේ. DSL ෆිල්ටර් උපයෝගී කොට ගැනීම. ඊළඟට CDMA අපේ පුතාලා අහලා තියෙන්නේ CDMA කියලා. ඔය ලංකා බිල් එහෙම ආවේ CDMA කියලා. CDMA අපි එකට කියනවා code division multiple access කියලා. එහෙනම් ලියාගන්න code division multiple access. එහෙම නැත්නම් අපි සිංහලින් කියනවා මේකට කේත බෙදුම් බහු ප්‍රවේශය. අපි ඊයට ලියාගමු කිතියෙන් මේ තියෙන එකම ලියාගන්න යන්න අවශ්‍ය නැහැ. අපි අවශ්‍යම කරුණු විතරක් ලියාගමු. මෙන්න මෙහෙම. ADSL වලට වඩා ADSL වලට වඩා ADSL වලට වඩා වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි ක්‍රමයකි
මේ සඳහා ජංගම දුරකථන සම්මතයන් වන මේ සඳහා ජංගම දුරකථන සම්මතයන් වන ජංගම දුරකථන සම්මතයන් වන CDMA1 CDMA1 ඊළඟට 3G අපේ පුතාල අහලා තියෙන්නේ 3G network කියලා නේද 3G CDMA 2000 කියන 3G කියන එකට පුතා 3G කියලා ලියා ගන්න 3G 3G සහ 3G සහ WCDMA WCD ඒ කියන්නේ 3G එකටත් වඩා ටිකක් ස්පීඩ් WCDMA ඊට පස්සේ තමයි 4G එක ආවේ දැන් නම් 5G එකත් එනවා WCDMA ප්‍රවේශ ක්‍රම මෙහිදී යොදා ගනිමි හරි ඊළඟට අපි GPRS ගැන පොඩි නෝට් එකක් දාගමු මොකද මේවා අපි දැනගෙන ඉන්න ඕනේ පුතේ GPRS ඊළඟට ලියගන්න GPRS අපි එකට කියනවා General Packet Radio Service කියලා මේ GPRS තාක්ෂණය හරහා තමයි පුතේ මුලින්ම ඔය පින්තූර එහෙම ෂෙයා කරන්න හැකියාවක් ලැබුණේ ඉස්සර පුතාලා අයියා ලක්කලාගෙන් හරි ඔයාලගේ අම්මලා තාත්තලා හරි වැඩිහිටියන්ගෙන් අහලා බලන්න ඉස්සර මේ පින්තූර යවා ගන්න අවශ්‍යයි නම් ඒ සඳහා ෆෝන් එකේ අනිවාර්යෙන් තිබේ මේ හදා ගන්න ඕනේ GPRS settings දැන් අද වෙනකොට නම් ෆෝන් එකේ ස්මාර්ට්ෆෝන් එකේ ඉන්බිල්ඩ් ඔක්කොම settings ටික හදලා නැන්නේ නමුත් ඉස්සර එහෙම නැහැ අලුතෙන් ෆෝන් එකක් ගන්නකොට පුතේ GPRS settings එහෙම network service provider කියලා මේ ඉල්ලගෙන හදා ගන්න අවශ්‍ය වුණා ඉතින් මෙතන අත්දැකීමක් තියෙන දරුවෝ ඉන්නවත් දන්නේ නැහැ නමුත් ඔයාලගේ වැඩිහිටියන්ගෙන් අහුවොත් ඒක දැනගන්න පුළුවන්. ඒකට මතක තියාගන්න ඡායා රූප වගේ දේවල් මුලින්ම යවන්න හම්බුනේ GPRS network එක හරහා. එහෙනම් general packet radio service එහෙම නැත්තම් සිංහලෙන් අපි කියනවා පොදු දත්තමලු ගුවන් විදුලි සේවය කියලා. අපි ඒ අර්ථය ලියාගමු පොඩ්ඩක් මෙන්න මෙහෙම. ජංගම සංනිවේදනයේ සඳහා වන ශාවින් දහනවා මේ කොටසින් ඒ ලෙවල් වලට ඉන්නේ මොන වගේ ප්‍රශ්න. හරි. බය වෙන්න එපා 2011 ඉඳන් 2020 දක්වාම ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා මේ කොටස මේ සිද්ධාන්ත කොටස් ටික කතා කරලා ඉවර වෙච්ච ගමන් මම ශාවින්ද ඒ නිසා බය වෙන්න එපා. අපි ලියාගමු මෙන්න මෙහෙම. ජංගම සංනිවේදනයේ සඳහා වන ගෝලීය පද්ධතියේ දෙවන හා තුන්වන පරම්පරාවන්ගේ දත්ත මලු පාදක කොටගත් ජංගම දත්ත සේවයකි ජංගම දත්ත සේවයකි මෙය හරහා පින්තූර කමා ගීත වැනි ද MP3
අපි MP3 කියලා යකමු ඈ පින්තූර සහ MP3 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 වැනි ගොනු හුවමාරු කිරීමට පහසුකම් ලැබුණි හරි ඊළඟට ලියාගමු උදේ GSM Global System for Mobile Communication GSM ජංගම සම්නිවේදනයේ සඳහා වන ගෝලීය පද්ධතිය මේ GPRS එකට කලින් තමයි GSM ආවේ මේකත් ඔයාලගේ වැඩිහිටියන්ගෙන් අහලා බලන්න පුළුවන් ඉස්සර පුතේ සිම්තිපොය සෙල්ටෙල් GSM මොබිටෙල් GSM ඩයලොග් GSM ඉස්සර GSM කියලා තමයි ආවේ ඔය මේ පුතාලට ඔය පරණ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම බැලුවොත් එහෙම අර ඉස්සර Nokia ඔය ෆෝන් එහෙම අරගෙන කට්ටිය ඔය අනර්කලී එහෙම ඩාන්ස් කරනවා බලා ගන්න තිබ්බ ඉස්සර ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉතින් අපි පුංචි කාලේ අපිට මතකයි මේ GSM තාක්ෂණය තමයි ජංගම දුරකථන වල තිබින් පස්සේ තමයි GPRS එහෙම නම්මනම් ආවේ. එහෙනම් ලියාගමු Global System for Mobile Communication. සිංහලෙන් කියනවා ජංගම සම්නිවේදනයේ සඳහා වන ගෝලීය පද්ධතිය. ලියාගමු දෙවන පරම්පරාවේ ජංගම දුරකථන ජාල විශේෂණයේ සඳහා හඳුන්වා දෙනු ලැබූ සම්මතයන්ගේ එකතුවකි හරි ඔන්න ඔය කියපු network එක පිළිබඳව පුතාලා පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න හරි මෙන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා පුතාලගේ විභාගෙට තවස්ථා කිහිපයකදී ආපු ප්‍රශ්න අංක 28 පුතාලට දුන්න නිබන්ධනේ අහනවා දත්ත සම්ප්‍රේෂණයේ අපාචනය යනු කුමක්ද එසේ සිදුවීමට හේතු මොනවද කියලා. උදේ මොකක්ද මේ දත්ත සම්ප්‍රේෂණ අපාචනය කියලා අපි හඳුන්වන්නේ. දැන් උදාහරණයක් විදිහට පුතේ මෙන්න මෙහෙම හිතන්න. පුතයි දැන් අපි මෙන්න මේ අමල් කියලා ශිෂ්‍යෙක් ඉන්නවා. අමල්ට මීටර් දෙකක් දුරින් මේ කෝවිඩ් නිසා මීටර් දෙකක් දුරින් ඉන්නවා කමල්. මෙයා ඉන්නේ මීටර් දෙකක් දුරින්. එතකොට පුතේ මේ අමල් කියන දේවල් පැහැදිලිව කමල්ට හෙනවා. අපි හිතමු අමල්ගේ ඉඳන් මීටර් 50ක් දුරින් ඉන්නා පුතේ නිමල් කියන කෙනා. හැබැයි මේ අමල් කියන දේ කමල්ට තරම් පැහැදිලිව ඇහෙන්නේ නැති වුණත් යම් තාක් දුරට හිමින් හරි නිමල්ට ඇහෙනවා. මෙයා ඉන්නේ මීටර් 50ක් දුරින්. ඒ වගේම තව පුතේ අපි ගමු සනත් කියන කෙනා ඉන්නවා මීටර් 500ක් දුරින්. හැබැයි මේ මීටර් 500ක් දුරින් ඉන්න සනත්ට අමල් කියන කිසි දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. එහෙනම් එහෙම වෙන්න හේතුව තමයි පුතේ අපාචනය දත්ත සම්ප්‍රේෂණ අපාචනය. මේ හඬ කියන එක අපි දන්නා මේක ගමන් කරන්නේ මොන සිග්නල් එකක් විදියටද? ඇනලොග් සිග්නල් එකක් විදියට. එතකොට මේ හඬ මෙතන ඉඳන් මෙන්න මෙහෙම ගමන් කරනකොට මේක දුර යන්න මෙන්න මේ වේව් එකේ තියෙන ශක්තිය අඩු වෙනවා. ඒ නිසා තමයි දුරට යන්න මේ හඬ ඇහෙන එක අපිට අඩු වෙන්නේ. ඉතින් මෙන්න මේක අපි කියන අපාචනය කියලා. මෙන්න මේක සාමාන්‍යයෙන් අපි සම්ප්‍රේෂණය කරන මාධ්‍යන් හරහා භාවිතා කරනකොට ඒ අයුරින්ම සිදු වෙනවා. හරි. එහෙනම් මෙන්න මෙහෙම ලියාගමු.
යම්කිසි මාධ්‍යයක් කරහා යම්කිසි මාධ්‍යයක් කරහා යම්කිසි මාධ්‍යයක් කරහා දත්ත සංඥා දිගුදුරක් ගමන් කිරීමේදී එහි ප්‍රබලතාවය ක්‍රමයෙන් අඩුවීම දත්ත සම්ප්‍රේෂණ අපාචනයේ නම් වේ. අපේ පුතාලා කියන්න බලන්න මේ දත්ත සම්ප්‍රේෂණ අපාචනය වෙන්න පුළුවන් හේතු මොනවද? දැන් සමහරක් මෙතන මේක ගණකත් දරුවෝ ඉන්නවා ගොඩක්. ඒ නිසා කියන්න බලන්න දත්ත සම්ප්‍රේෂණ අපාචනය වෙන්න පුළුවන් හේතු මොනවද? දාමු බලන්න රිප්ලයි එකක් අද දැම්මෙත් නැහෙනේ කට්ටිය. දත්ත සම්ප්‍රේෂණ අපාචනය වෙන්න පුළුවන් මොන වගේ හේතුන් නිසාද පුති? Very good Nadisha, very good. Nadisha puta hariyata meka kiyana væherima vikurti vima good tava ekak tiyena Nadisha mokakda putama kiyanna balanna. Anith daruwanta tavasthawa tiyena uttara denna. Mokakda tava ekak tiyena. Goshawa. Ena ape daruwa mataka tiya ganna datta sampreshana apachane sidu wenna puluwan aakara tunak tiyenawa væherima විකෘති වීම සහ ഘോഷාව කියන එක මේ පිළිබඳව අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ මේක ඉතාමත් වැදගත් පුතේ විභාගෙදී අහලා තියෙනවා විභාගෙට එන්න පුළුවන් ඒ නිසා අපි මේක ගැන අවධානය යොමු කරමු පළවෙනි එක ලියා ගන්න වැහැරීම මේ වැහැරීම කියලා කියන්නේ පුතේ ඉරි කැල්ලක් ගහලා ලියා ගන්න තරංගයේ ශක්තිය අඩු වීම තරංගයේ ශක්තිය ක්‍රමයෙන් අඩු වීම කියලා ලියාගමු. වැහැරීම කියන එකෙන් අදහස් වෙන්නේ තරංගයේ ශක්තිය ක්‍රමයෙන් අඩු වීම වැහැරීම කියන එකට. ඊළඟට විකෘති වීම මේ විකෘති වීම කියලා අදහස් කරන්නේ මේ විකෘති වීම කියලා අදහස් කරන්නේ දැන් උදාහරණයක් විදිහට පුතේ අපි දැන් හිතන්නකෝ මේ ගීතයක් කියලා ගීතයක තරංග කිහිපයක් තියෙනවා ඒ ඇවිල්ලා গিටාර් එකෙන් එනවා එක වේව් එකක් ඩ්‍රම් සෙට් එකෙන් එනවා එක වේව් එකක් ඒ වගේම සිංගර්ගේ සින්දු කියන කෙනාගෙන් එනවා එක වේව් එකක් මෙන්න මේවා එකට ගමන් කරනකොට සංනිවේදන මාධ්‍යයක් හරහා එක තරංගයක හෝ ප්‍රමාදයක් සිදු වුණොත් මොකද වෙන්නේ අපිට අවුට්පුට් එක ක්වොලිටි එකේ නේද හොඳම නිදසුණක් විදිහට අපි ගත්තොත් එහෙම පුතාලා දැකලා ඇති ඔය සමහරක් රූප වාහිනී නාලිකාවල ඒ වගේම පුතාලා චිත්‍රපටින් නරඹනකොට අර රඟපාන කෙනා කතා කරනවා නමුත් ශබ්ද පිටිපස්සෙන් එනවා එයාගේ හඬෙන් ඊට පස්සේ අපිට අන්න ඒ වගේ අවස්ථාවක් අපි හඳුනා ගන්නවා විකෘති වීමක් කියේ හරි එන ඉරිකැලක් ගහලා ඉස්සරහින් ලියා ගන්න මෙන්න මෙහෙම ඉරිකැලක් ගහලා ඉස්සරහින් ලියා ගන්න මේ දරුවෙක් ගන්න නිබන්ධන LMS එකෙන්ද ගන්න ඕනේ නෑ පුතේ නිබන්ධනේ මම දැම්මා මේ group එකට WhatsApp group එකට දැම්මා විකෘති වීම ඉස්සරහින් ලියා ගන්න මෙන්න මෙහෙම තරංගවල විස්තරයේ වෙනස් වීමෙන් මේ ඇති වේ තරංගවල විස්තරයේ වෙනස් වීමෙන් මේ ඇති වේ තරංගවල විස්තරද විස්තරය කියන එක දැනගන්න ඕනේ ආ වේව් එකේ උස තමයි විස්තරය කියලා අපි කියන්නේ අපි ඉගෙන ගත්ත ගිය සතිය තරංගයේ විස්තරය වෙනස් වීමෙන් මේ ඇති වේ ඊළඟට පුතේ
ඊළඟට ഘോഷාව ഘോഷාව අපි හඳුන්වනවා noise එක කියලා noise එක noise එක අපේ පවුද මදුෂාන් පුතා කියලා කියනවා මේ වෙනත් තරංග වල හේතුවෙන් කියලා මේක ඒ කියන්නේ ഘോഷාව කියන එකට තමයි මදුෂාන් සමීෂ් කියනවා ජෙට් එකක් වගේද කියලා ඔව් ජෙට් එකක් වගේ කියන එකෙත් පුතේ විකෘති වීම තමයි තියෙන්නේ නමුත් ඒක ඊට වඩා විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් සංසිද්ධියක් ඒක මෙතනත් අපි නොගෙනෙමු සමීෂ් හරි ഘോഷාව noise එක කියන්නේ මොකක්ද noise එක කියලා කියන්නේ පුතේ සාමාන්‍ය පුතාලෝය බස් එකක හැම ගමන් කරනකොට නැත්නම් අපි හිතමු පුතා ගෙදර ඉන්නකොට ඔයාගේ යාළුවා බස් එකක් ඇතුළේ ඉඳන් කතා කරනවා එතකොට පුතාට ඒ යාළුවා කියන දේ පැහැදිලි වෙන්නේ නැහෙනේ හේතුව ඒ වටපිටේ තියෙන තරංග වටපිටේ තියෙන ශබ්දත් එක්ක පුතාට තරංග ගොඩක් මික්ස් වෙලා තමයි පුතාගේ සම්ප්‍රේෂණ මාධ්‍ය හරහා ඔයාගේ කනට එන්නේ එතකොට අන්න ඒ වගේ දෙයක් කියන අපි ഘോഷාව කියලා. එහෙනම් ഘോഷාව කියන එක ඉස්සරෙන් අපි ලියාගමු මෙන්න මෙහෙම ලියාගමු. බාහිර සංඥා හෝ බාහිර සංඥා හෝ බාහිර සංඥා හෝ බාහිර සංඥා හෝ බලපෑම් හේතුවෙන් බාහිර සංඥා හෝ බලපෑම් හේතුවෙන් මෙය හටගනි මෙය හටගනි මෙය හටගනි එහෙනම් අමතක කරන්න එපා අපිට අහුවත් එහෙම දත්ත පාචනයේ සිදු වෙන ක්‍රම තුන මොනවද කියලා වැහැරීම විකෘති වීම සහ ഘോഷාව කියන එක අපේ පුතාලා අනිවාර්යෙන්ම මතක තියාගෙන ඉන්න ඕනේ. ඉතින් පුතේ සාමාන්‍යයෙන් අර අපි ගණන් හදනවා වගේ නෙමේ සිද්ධාන්ත කතා කරනකොට චුට්ටක් බෝරින්. පෞද්ගලිකව මමත් අකමැති මොකද මමත් කැමති වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ වගේම ගැටලු විසඳන්න. නමුත් ඉතින් එහෙම කියලා අපිට මේ කොටස් ස්කිප් කරන්න හැකියාවක් නැහැ. මේවත් අපි අනිවාර්යෙන් ආවරණය කර ගත යුතු දේවල්. මොකද මේවා තුලින් තමයි අපිට ප්‍රශ්න වලට උත්තර සපයන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කොටස සමහරක් දරුවන්ට නම් දෙවෙනි වටේ වෙන්න ඕනේ මේ යන්නේ. ගැටලුවක් කරගන්න එපා පුතේ. මේ හැම දෙයක්ම නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් ඔයාලගේ දැනුමයි වැඩි වෙන්නේ. ප්‍රශ්න අංක 29 ලේසි ප්‍රශ්නයක්. උත්තරේ දෙන්න අවශ්‍යත් නැහැ මම. පරිගණක ජාලයක් සඳහා පරිගණක කීයක් අවශ්‍ය වේද? ටිකක් බොම් ප්‍රශ්නයක් නේද පුතේ? කියක් අවශ්‍ය නැද්ද කියන්න බලන්න පරිගණක ජාලයක් සඳහා ඔබ කීයක් අවශ්‍යද නිම්සර උත්තරයක් දෙනවා අනිත් කට්ටිය නවෝත් උත්තරයක් දෙනවා මොකද්ද පුතේ අවම පරිගණක දෙකක් ඕනේ නේද අනිවාර්යෙන් පරිගණක ජාලයක් වෙන්න අවම පරිගණක දෙකක්වත් තිබී තියෙනම් උත්තරේ දෙක කියලා දාන්න ප්‍රශ්න අංක 30 හොඳ ප්‍රශ්නයක් මේකත් පුතාලට ලේසි වගේ හිතෙන්න පුළුවන්. නමුත් මේකත් ඉතාමත් වැදගත්. මොකද අපි දැනගෙන ඉන්න ඕනේ මේ network එකක් නිර්මාණය කරනකොට ඒ network එකට අවශ්‍ය උපාංග මොනවද? ඒ උපාංග වල කාර්ය මොනවද කියලා. ඉතින් ඒ නිසා අපි පොඩි note එකක් දාගමු. පුතාලට නම් පුළුවන් tute එකේම ලියන්න. නමුත් මම ටිකක් වැඩිපුර විස්තර දෙන්න අවශ්‍ය කරුණු ටික විතරක් අපි සඳහන් කරගමු. හරි? පළවෙනි එක network interface card එක NIC කියලා කියනවා. ඇයි අපිට මේ NIC එක අවශ්‍ය වෙන්නේ network interface card එක මේ network interface card එකට තමයි පුතේ අපි network cable එක සම්බන්ධ කරන්නේ එහෙනම් පරිගණකයක් හෝ laptop එකක් ජාලයට සම්බන්ධ කරන්න router එකකට wifi හරහා නැතුව cable connection එකක් හරහා network එකට සම්බන්ධ කරන්න අනිවාර්යෙන් අපිට network interface card එක අනිවාර්යෙන් තිබිය යුතුයි එහෙනම් අපි NIC කියන එක ඉස්සරහින් මෙලියාගමු මෙන්න මෙහෙම යාගම් වෙන්න මෙහෙම ජාල කේබලය පරිගණකයට සම්බන්ධ කිරීමට අවශ්‍ය වේ ජාල කේබලය පරිගණකයට සම්බන්ධ කිරීමට අවශ්‍ය වේ අවශ්‍ය වේ පුතාලා දැකලා ඇති මෙන්න මේ වගේ කැලක් තියෙන අපේ ලැප්ටොප් වල වගේම ඩෙස්ක්ටොප් කම්පියුටර් වල ඔය පෝට් එක එන්නේ පුතේ network interface card එකකින් ඊළඟට නාභිය hub එක මේක ටිකක් වැදගත්
මෙන්න මේක වැදගත්. පුතේ මේක ගැන දැනගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කරුණ තමයි නාභිය තියෙන්නේ OSI ආකෘතිය කුමන ස්තරයේද කියන එක. මේක ඉතාමත් වැදගත්. පුතාලට OSI ආකෘතියේ පුතාල දන්න අනිවාර්යෙන් ප්‍රශ්න නිර්මාණය වෙනවා. එතකොට එන්න පුළුවන් හබ් එක පිහිටන්නේ හබ් එකේ මේ සම්ප්‍රේෂණය සිදුවන්නේ OSI ලේයර් එකේ කුමන ලේයකේද කියන එක අහන්න පුළුවන්. මතක තියාගන්න මේක නාභිය පිහිටන්නේ OSI ආකෘතියේ භෞතික ස්තරයේ මත ෆිසිකල් ලේයක මත තමයි පිහිටන්නේ. ඕක පුතාල මතක තියාගන්න ඕනේ එක කාරණයක්. අනිත් එක නාභිය ස්විච් එකෙන් වෙනස් වෙන්නේ මොකද්ද? නාභිය ස්විච් එකෙන් වෙනස් වෙන්නේ මොකද්ද? වෙනස් වෙන අවස්ථාන් දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මේ හබ් එක දත්ත සම්ප්‍රේෂණයේ සිදුවන්නේ. දත්ත සම්ප්‍රේෂණය සිදුවෙන්නේ. දැන් අපි දත්ත සම්ප්‍රේෂණ ආකාර තුනක් කතා කරානේ. ඒකපත, අර්ධ දීපත, පූර්ණ දීපත කියලා. මේ හබ් එකේ දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ අර්ධ දීපත ආකාරයෙන්. ස්විච් එකේ දත්ත සම්ප්‍රේෂණය වෙනවා පූර්ණ දීපත ආකාරයට. ඒ වගේම මේ හබ් එක කියන්නේ බුද්ධිමත් උපකරණයක් නෙමෙයි. හැබැයි ස්විච් එක කියන්නේ බුද්ධිමත් උපකරණයක්. අපි ඔන්නෝයි කියන වෙනස්කම් පිට දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් හබ් එක ඉස්සරහින් මෙන්න මෙහෙම ලියාගමු. හබ් එක ඉස්සරහින් මෙන්න මෙහෙම ලියාගමු. කියුට් එක print කරන්න නැතිනම් වෙනම කොලයක note එක දාගන්න අවශ්‍ය කරුණු ටික විතරයි දෙන්නේ. හරි? හබ් එක මේ ලියාගන්න මෙන්න මෙහෙම. පරිගණක කිහිපයක් එකිනෙක හා සම්බන්ධ කිරීමට මෙම උපාංගය භාවිතා කරන අතර උපාංගයේ භාවිතා කරන අතර මෙය මෙන්න මේ කරුණ වැදගත් මෙය OSI ආකෘතියේ භෞතික ස්තරයේ මත ක්‍රියාත්මක වේ OSI ආකෘතියේ භෞතික ස්තරයේ මත ක්‍රියාත්මක වේ අර්ධ දීපත ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණයේ සිදුවේ. එහෙනම් ඔන්න ඔය කර්ණ තුන පුතේ මතක තියාගන්න. ඔය කර්ණ තුනෙන් දෙකක් වැදගත්. දත්ත සම්ප්‍රේෂණ විදිය සහ මේ OSI ආකෘතියේ මොන ලේයර් එකේද තියෙන එක. කොහොමත් අපි දන්නවනේ හබ් එකයි ස්විච් එකයි දෙකම ඇවිල්ලා පරිගණක කියන එකට සම්බන්ධ කරන්න තමයි භාවිතා කරන්නේ. ඊළඟට ස්විචය. එතකොට මේ ස්විචය පිහිටන්නේ පුතේ ස්විචය පිහිටන්නේ මතක තියාගන්න ඕනේ දත්ත සන්දාන ස්තරේ. OSI ලේයර් වල දත්ත සන්දාන ලේයර් එකේ තමයි පුතේ ඕ මේ network ස්විච් එක පිහිටන්නේ. සාමාන්‍යයෙන් ස්විච් එකයි හබ් එකයි දෙකම බැලූ බැලමට එක වගේ. හරි? ලියාගන්න මෙන්න මෙහෙම ලියාගන්න මෙන්න මේ ස්විචය ගැන. පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා සුවිචේ යටතේ ලියගන්න පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා සුවිචේ භාවිතා කරන අතර මෙය
OSI ආකෘති මෙය OSI ආකෘති OSI ආකෘති දත්ත සන්ධාන ස්තරය තුල දත්ත සන්ධාන ස්තරය තුල දත්ත සන්ධාන ස්තරය තුල ක්‍රියාත්මක වේ ක්‍රියාත්මක වේ ක්‍රියාත්මක වේ අවද 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 මෙහි අවද මෙහි පූර්ණ දීපත ආකාරයෙන් අවද මෙහි පූර්ණ දීපත ආකාරයෙන් නැත්නම් පූර්ණ දීපත කියන්නේ අපේ පුතාලා දන්නවා පූර්ණ දීපත ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණයේ සිදුවේ දත්ත සම්ප්‍රේෂණයේ සිදුවේ දත්ත සම්ප්‍රේෂණයේ සිදුවේ අපේ පුතාලට මම තවත් එක වෙනස්කමක් කියන්නම් මේ සුවිචේ හබ් එකේ පුතේ හබ් එකට අපි හිතමු ඩේට එකක් ආවොත් එහෙම කනෙක්ට් කරලා තියෙන හැම කම්පියුටරේටම මේ ඩේට එක පාස් වෙනවා හැබැයි ස්විච් එකේ එහෙම නැහැ ස්විච් එකෙන් අදාළ පරිගණකයේ වෙත පමණයි ඩේට පාස් කිරීම සිදු වෙන්නේ ඒකත් එක්තරා විශේෂ ලක්ෂණයක් ඒකත් පොඩ්ඩක් පුතාලා මතක තියාගෙන ඉමු ඊළඟ ඩිවයිස් එක බහු විස්තර ස්විච් එක මෙන්න මේක වැදගත් බහු විස්තර ස්විච් එක බහු විස්තර ස්විච් එක මම අපේ පුතාලට 2017 A level ප්‍රශ්නේ කරනකොට network මේ අපි පාවිච්චි කරා මේ බහු විස්තර සුවිචේ කියන එක. සාමාන්‍යයෙන් පුතේ මේ බහු විස්තර සුවිච එකක් භාවිතා කරන්නේ අපි අභ්‍යන්තර ජාලයක් භාවිතා කරන අවස්ථාවක. ෂාක් යහන ස්පීඩ් එක වැඩි හබ් එකද එකට සුවිච් එකද? සුවිච් එක පුතේ වේගය වැඩි. කාර්යක්ෂම සුවිච් එක. හරි? මේ බහු විස්තර සුවිචේ සාමාන්‍ය පුතේ ලියාගන්න බහු විස්තර සුවිචේ කියලා ඉරි කැලලක් ගහලා ලියාගන්න මෙන්න මෙහෙම අභ්‍යන්තර ජාල නිර්මාණය කිරීම සඳහා අභ්‍යන්තර ජාල නිර්මාණය කිරීම සඳහා අභ්‍යන්තර ජාල නිර්මාණය කිරීම සඳහා මේ යොදා ගනි මේ යොදා ගනි මෙය 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 මෙයද 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 දත්ත සන්ධාන ස්තරයේ පිහිටයි දත්ත සන්ධාන ස්තරයේ ක්‍රියාත්මක වේ කියලා ලියමු දත්ත සන්ධාන ස්තරයේ ක්‍රියාත්මක වේ මල්ටිලේ ස්විච් එක භාවිතා වෙන අවස්ථාවක් අපි විභාග ප්‍රශ්නයක් කරාම කතා කරා. ඊළඟට ලියාගන්න පුතේ සේතුව බ්‍රිජ්. මේව ගැනත් දැනගෙන ඉන්න ඕනේ බ්‍රිජ්. මොකක්ද මේ සේතුවෙන් සිදු වෙන්නේ? එහෙනම් මතක තියාගමු මේ බ්‍රිජ් එකකින් තමයි පුතේ එක සමාන පරිගණක ජාල දෙකක් එකට මේ කනෙක්ට් කරන්න පාවිච්චි කරන එක ඩිවයිස් එක තමයි අපි බ්‍රිජ් එකක් කියලා හඳුන්වන්නේ. එහෙනම් ලියා ගන්න මෙන්න මෙහෙම. එක සමාන පරිගණක ජාල දෙකක් හෝ එක සමාන පරිගණක ජාල දෙකක් හෝ එකම ජාලයක කොටස් දෙකක් එකම ජාලයක කොටස් දෙකක් එකම ජාලයක කොටස් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා මෙම උපකරණයේ යොදා ගනි නැත්නම් මෙම උපාංගයේ යොදා ගනි
වාගේ යොදා ගනි. ඊළඟට මං හසුරුව මං හසුරුව මං හසුරුව දැන් එතකොට අපිට මේ රවුටර් කිව්ව ගමන් දැන් සාමාන්‍ය අපි පුරුදු වෙලා ඉන්නේ මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ලබා ගන්න අවශ්‍ය උපාංගයක් විදිහට නේ පුතේ නෑ ඒක එහෙම පොහිතනික වැරදි රවුට් එක කියන්නේ සාමාන්‍ය පරිගණක ජාල දෙකක් අතර සම්බන්ධතාවයක් කොටන ගන්න පුළුවන් උපකරණයක් විදිහට තමයි අපි නෙට්වර්ක් වලදී හඳුනගන්නේ ඉතින් මේක මේකේ වර්තමානනකොට අන්තර්ජාල පහසුකම් ලබා ගන්න වයිෆයි පහසුකම් ලබා දෙන්නත් හැකියාව තියෙනවා ඒ වුණත් අපි රවුට් එක කියලා හඳුනා ගන්න ඕනේ ජාල දෙකක් නෙමෙයි කිහිපයක් වුණත් එකිනෙකට සම්බන්ධ කරන්න හැකියාවක් තියෙන උපාංගයක් විදිහට එහෙනම් ලියා ගන්න රවුට් එකේ තියෙන්නේ මෙහෙම පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සංඛ්‍යාවක් OSI ආකෘති ජාල ස්තරයේදී එහෙනම් මං හසුරුව තියෙන්නේ ජාල ස්තරයේ ඈ ජාල ස්තරයේදී සම්බන්ධතාවයක් ඇති කරන සම්බන්ධතාවයක් ඇති කරන උපකරණයක් ලෙස මෙය හඳුනාගත හැකිය නම් මං හසුරුවත් හරි ඊළඟට මන් දිවාරයේ ගේට්වී මේක සාමාන්‍යයෙන් මං හසුරුව වගේ මෙහෙම නැත්නම් රවුට් එක වගේම තමයි හරි වෙන මෙහෙම ලියාගමු හැබැයි මේකේ මේ මං හසුරුවේ තියෙන සාමාන්‍ය මේ මන් දිවාරයේ තියෙන විශේෂත්වයක් තමයි සාමාන්‍යයෙන් බ්‍රිජ් එකත් එක්ක සංසන්දනය කරනකොට විශේෂයෙන් බ්‍රිජ් එකත් එක්ක සංසන්දනය කරනකොට මේකෙදි අසමාන සංනිවේදන නියමාවලින් යුතු නෙට්වර්ක් එකිනෙකට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. හරි? මේක ජාල ස්තරයේ මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ලියාගමු වෙන්න මෙහෙම. ජාල ස්තරයේ මත ක්‍රියාත්මක වන මෙය මෙය විවිධ තාක්ෂණ සහ අසමාන නියමාවලින් අතර සම්බන්ධතාවක් ඇති කිරීමට භාවිතාවේ රවුටර් එක බ්‍රිජ් එක මන් මේ ගේට්වේ එක ඔක්කොම ටිකක් එක වගේ නමුත් මේ වගේ පුංචි වෙනස්කම් තියෙනවා පුතේ ඒව පොඩ්ඩක් අපි හඳුනා ගන්න අවශ්‍ය වෙනවා විමාන්සි අහනවා සර් ගිය සතියේ ක්ලාස් එකේ රිපීට් එක දෙන්නේ නැද්ද ඉරිද තමයි රිපීට් ලබා දීම කරන්නේ ඊළඟට වර්ධකය රිපීට් අන්න අර වැහැරීම මගින් ഘോഷාව මගින් සිදුවෙන දත්තවල අපාචනය
වර්ධනය කරන්න කියන්නේ පුතේ අපි කිව්වනේ මේ වේව් එක දුර ගමන් කරද්දි මේකේ ශක්තිය එන්න එන්න අඩු වෙනවා කියලා ආ මෙන්න මේ වේව් එකේ ශක්තිය නැවත වැඩි කරන්න පුළුවන් උපකරණයක් තමයි මොකක්ද මේ රිපීට් එක කියලා කියන්නේ රිපීට් පසුන් අහනම L3 ස්විච් එකයි දෙකම එකතු කියලා උනේ ස්විච් වලම තියෙන කොටස් තමයි ඒවා හරි රිපීට් වර්ධක එළියාගමුකෝ අපි රිපීට් වර්ධකය හරිම ලේසි මේක එයා ගන්න මෙමගින් 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 දුර්වල සංඥාවලට දුර්වල සංඥාවලට දුර්වල සංඥාවලට යම් ශක්තියක් ලබා දී යම් ශක්තියක් ලබා දී ශක්තියක් ලබා දී දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණයේ සඳහා දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණයේ සඳහා දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණයේ සඳහා දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණයේ සඳහා උපකාරී වේ දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණයේ සඳහා උපකාරී වේ එනම් උතල මතක තියාගන්න මේ රිපීට් එකෙන් තමයි දුර්වල සංඥා වලට නැවත ශක්ති මට්ටමක් ලබා දීලා දිගුදුරක් දත්ත සම්ප්‍රේෂණය කරන්න උදව් වෙන උපාංගය කියලා. හරි එහෙනම් ඔන්න ඔයපත් මතක තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට ප්‍රශ්නයක් දීලා තියෙනවා සුවිචය හා නාභිය සසඳන්න කියලා. ස්විච් එකයි හබ් එකයි සංසන්දනය කරන්න කියලා තියෙන ඉතින් සරල ප්‍රශ්නයක්. දැන් අපේ පුතාලා දන්නවා හබ් එකයි ස්විච් එකයි අතර වෙනස. ඉතින් ඒ නිසා මම ඉක්මනින් කියන්නම් මේ වෙනස්කම් ටික පුතාලා ටියුට් එක print කරන් ඉන්නවා නම් ටියුට් එකේම සටහනක් දාගන්න. එහෙනම් ලියාගන්න හබ් එක පැත්තේ ලියාගමු. හබ් එක පැත්තේ ලියාගන්න මෙන්න මෙහෙම. අර්ධ දීපතාකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදුවේ. අර්ධ දීපතාකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදුවේ. අර්ධ දීපතාකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදුවේ. ස්විච් එක පැත්තේ ලියාගමු. ස්විච් එක පැත්තේ ලියාගමු. ස්විච් එක පැත්තේ ලියාගමු. පූර්ණ දීපතාකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදුවේ. 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 තවත් වෙනස්කමක් ලියා ගන්න. ලැබෙන දත්ත ලැබෙන දත්ත ලැබෙන දත්ත ලැබෙන දත්ත සියලුම සියලුම ලැබෙන දත්ත ජාලි සියලුම පරිගණක වෙත බෙදා හරින්. ලැබෙනගත ජාලි සියලුම පරිගණක වෙත බෙදා හරින්. ඉංග්‍රීසියක් ඉදිරියපිටේ වෙන්න මෙහෙම හිතන්නකෝ. හබ් එකක් කරහා නෙට්වර්ක් එකක් නිර්මාණය කරලා දෙනවා පරිගණක එකිනෙකට සම්බන්ධ කරගෙන. එතකොට මේ වෙන්න මේ ජාලයට පුතේ බාහිරින් පණිවිඩයක් එනවා කියලා හිතමු ABC කියලා. එතකොට මෙන්න මේ ABC කියන පණිවිඩය මෙන්න මේ කම්පියුටර් හතරටම යනවා. කම්පියුටර් හතරටම යනවා. ස්විච් එකේදී හැම නැහැ. ස්විච් එකේදී හැම නැහැ. මේ ABC කියන පණිවිඩය ලැබිය යුතු පාර්ශ්වය වෙත සඳහා පමණයි. ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ පරිගණකයට එක කියන පරිගණකයට ලැබෙන්න ඕනි කියලා. එහෙනම් ඒ පරිගණකයෙන් විතරයි ඕපන් කරන්න හැකියාවක් තියෙන්නේ තේ කම්පියුටර් විතරයි ෂෙයා වීමක් සිදු වෙන්නේ. ඒක විශේෂ ලක්ෂණයක් මේ ස්විච් එකක තියෙනවා. එහෙනම් ස්විච් එක පැත්තේ ලියා ගන්න මෙන්න මෙහෙම අදාළ උපාංගයේ වෙත පමණක්
අදාළුපාංගයේ වෙත පමණක් දත්තය ගමන් කරයි. ඊළඟට ලියා ගන්න හබ් එක පැත්තේ ඔයසයි ආකෘති භෞතික ස්තරයේ මත ක්‍රියාත්මක වේ. ඔයසයි ආකෘතියේ භෞතික ස්තරයේ මත ක්‍රියාත්මක වේ. භෞතික ස්තරයේ මත ක්‍රියාත්මක වේ. ස්විච් එක පැත්තේ ලියා ගන්න. දත්ත සන්ධානිස්තරය තුළ ක්‍රියාත්මක වේ. මම ආදරෙන් ඉල්ලනවා පුතාලට මේ OSI ආකෘතිය ලේයර්ස් වල තියෙන නියමාවලි ටිකයි, ඒකේ ලක්ෂණ ටිකයි පුතාලා පුළුවන් නම් ඔය මේ පිටිය හරි කමක් නැහැ, print කරලා හරි අතින් ලියලා හරි කමක් නැහැ, අනිවාර්යෙන් තියාගන්න. මොකද එතන ලකුණු දෙකක් අනිවාර්යෙන් තියෙනවා සහ ළමයි පටලව ගන්නවා. ඊළඟට 32 වෙනි ප්‍රශ්නේ බලන්න කොළඹ නිබන්ධනයේ 32 වෙනි ප්‍රශ්නේ මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් පහදන්න. මොකක්ද මේ? උදේ මට මේ කියන්න මේ මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් කරන උපාංගය මොකක්ද කියලා. කියන්නෝ මේ මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කරන උපාංගය මොකක්ද? හරි, නදීෂ උත්තරයක් දෙනවා. තව සිතමුත් උත්තරයක් දෙනවා. අසිතු මෙහෙමත් ඇවිල්ලා නේද? මං හිතා මැච් එක බල්ලා ගාවේ මුලින්ම නම් කනෙක්ට් කරලා දැක්කේ නෑ මම. කොහොම අනිත් කට්ටිය උත්තරයක් දෙන්න බලන්න. පුතේ මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කරන්නේ මොඩම් එකෙන්. පුතාලා මොඩම් එක ගැන සටහනක් දාගත්තේ නැත්නම් ගියාගන්න මොඩම් එකෙන් තමයි. අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට ප්‍රතිසම සංඥා අංකිත දත්ත බවට පරිවර්තනය කිරීම සිදු කරන්නේ. හරි, එහෙනම් මේ මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කරන උපාංගය තමයි මොඩම් එක. මොකද්ද මේ මොඩියුලේෂන් කියලා කියන්නේ? මොඩියුලේෂන් කියලා කියන්නේ අංකිත සංඥා, ඒ කියන්නේ මේ ඩිජිටල් සංඛ්‍යාංක සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය කිරීම අපි කියනවා මොඩියුලේෂන් කියලා. ඒ වගේම ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීම අපි හඳුන්වනවා ඩිමොඩියුලේෂන් විදිහට. එහෙනම් ලියා ගන්න බෙන්න මෙහෙම. අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය කිරීම මොඩියුලේෂන් ලෙසත් ප්‍රතිසම සංඥා
අංකිත සංඥාවකට පරිවර්තනය කිරීම demodulation ලෙසත් හැඳින්වේ demodulation ලෙසත් හැඳින්වේ demodulation ලෙසත් හැඳින්වේ මෙය 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 මොඩමය මගින් සිදු කරයි මෙය මොඩමය මගින් සිදු කරයි ඊළඟට තවත් ලේසි ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතාලගේ නිබන්ධනයේ ගිනි පෞරිහි කාර්ය පහදන්න කියන ෆයර් බෝල් එකෙන් එන ලියා ගන්න අපි හරි සරල උත්තරයක් කියන්නේ ජාලයට ආරක්ෂාව ලබා දෙයි ජාලයට ආරක්ෂාව ලබා දෙයි ඒ කියන්නේ ගිනි පෞර අපි ස්ථාපිත කරලා කියනවා ගිනි පෞරත් මතක තියාගන්න සොෆ්ට්වෙයාර් ගිනි පෞර වගේම හાર્ඩ්වෙයාර් ගිනි පෞරත් තියෙනවා හරි ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් තියෙනවා සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් තියෙනවා සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එක නම් අපිට ෆ්‍රී එනේබල් කරගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් අපි බිල් කරන්න කියොත් එහෙම ඒකට නම් ලොකු ගාණක් යනවා පුතේ හරි එතකොට ඒකෙන් වෙන්නේ ජාලයට ආරක්ෂාව ලබා දෙන එක සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් ලක්ෂ 10ක් විතර වෙනවා 34 වෙනි ප්‍රශ්නේ සේවාලාභී සහ සේවා යෝජිත පරිගණක මේ සස්දන්න කියලා කියනවා අපි මේකට ටක් ගාලා කරමු සේවාලාභී එහෙම නැත්නම් සේවා ග්‍රාහක කියන්නේ පරිගණක ජාලයක සම්බන්ධ වෙලා සේවාවන් ලබන පරිගණක එහෙනම් අපි ලියාගමු පුතේ සේවාලාභී පැත්තේ ක්ලයන්ට් පැත්තේ ලියාගන්න ජාලයක සම්බන්ධ වෙමින් ජාලයක සම්බන්ධ වෙමින් ජාලයක සම්බන්ධ වෙමින් ජාලයක සම්බන්ධ වෙමින් සේවාවන් ලබා ගන්න සේවාවන් ලබා ගන්න සේවාවන් ලබා ගන්න සේවාවන් ලබා ගන්න පරිගණත වේ පරිගණත වේ ඊළඟට පුතේ සේවා දායක පැත්තේ ලියාගමු සර්වර් පරිගණක පැත්තේ සේවා ලාභී පරිගණක වෙත සේවා ලාභී පරිගණක වෙත සේවාලාභී පරිගණක වෙත විවිධ වූ සේවා සපයන විවිධ වූ සේවා සපයන විවිධ වූ සේවා සපයන විවිධ වූ සේවා සපයන ජාලයේ ප්‍රධාන පරිගණකයේ වන අතර ජාලයේ ප්‍රධාන පරිගණකයේ වන අතර ජාලයේ ප්‍රධාන පරිගණකයේ වන අතර මෙය 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 සේවාලාභී පරිගණකවලට වඩා මෙය සේවාලාභී පරිගණකවලට වඩා වඩා මතක ධාරිතාව මතක ධාරිතාව ඒ කියන්නේ RAM එක වැඩි වෙනවා මතක ධාරිතාව හා ආචයන ධාරිතා හાર્ඩ් එකත් වැඩි වෙනවා ආචයන ධාරිතා වැඩි විය යුතුය ආචයන ධාරිතා වැඩි විය යුතුය පුතේ සේවාදායක පරිගණකයට තමයි ඔය වෙබ් සර්වර් තැපැල් සේව මේල් සර්වර් මේ ඔක්කොම අපි ස්ථාපිත කරන්නේ ඉන් පස්සේ ප්‍රධාන පරිගණක ජාල වර්ග තුන මොනවද කියලා අහනවා ප්‍රධාන පරිගණක ජාල වර්ග තුන මොනවද කියලා අහනවා ඉතින් තාමත් ලේසි ප්‍රශ්නයක් මොනවද පුතේ ප්‍රධාන ජාල වර්ග තුන LAN MAN WAN කියලා අපි හඳුනා ගන්නවා මීට අමතරව තවත් තියෙනවා මොනවද පුතාලා දන්නේ කියන්න බලන්න
මේ ප්‍රධාන පරිගණක ජාල වර්ග තුනට අමතරව තවත් තියෙනවා. මොනවද පුතාලා දන්නේ කියමු බලන්න. කියමු බලන්න. tan. ඔව් එකක් හරි. wln එකක් හරි. තව තව can. can කියලා තියෙනවා. ඒ කියන්නේ පුතේ personal area network කියලා තියෙනවා. campus area network කියලා තියෙනවා මේවත්. කතා කරනවා නමුත් අපිට ඒව විතරක් වැදගත් වෙන්නේ නැහැ අපි ගොඩක් වෙලාවට භාවිත කරන ප්‍රධාන ජාල වර්ග තුන තමයි LAN MAN WAN කියන මේ LAN කියන්නේ අපි මේවට කියනවා LAN එකට අපි හඳුන්වන ප්‍රාදේශීය ජාල විදිහට MAN පුරවර ජාල විදිහටත් අපි WAN එක හඳුනා ගන්නවා wide area network එහෙම නැත්නම් පුළුල් ජාලයක් විදිහටත් අපි හඳුනා ගන්නවා. ඒතර මේ LAN වල තියෙන ලක්ෂණේ තමයි පුතේ මේක ඇවිල්ලා එක් ගොඩනැගිල්ලක හෝ එක් ගොඩනැගිල්ලක හෝ කුඩා උඩා ප්‍රදේශයක පැතිරී පවතින ජාල අපි හඳුනා ගන්නවා ලෑන්. එන ලෑන් යටතේ ලියාගන්න වෙන මෙහෙම එක් ගොඩනැගිල්ලක හෝ එක් ගොඩනැගිල්ලක හෝ එක් ගොඩනැගිල්ලක හෝ උඩා ප්‍රදේශයක एग्जांपल बलन एग्जांपल එකක් කියමු බලන්න. LAN වලට එග්ජාම්පල් එකක් කියමු බලන්න පුතේ. මොන වගේ තැනක තියෙන network එකක්ද? ලියගන්න එග්ජාම්පල් එකක්. පාසල් පරිගණක විද්‍යාගාරය. හරියට හරි යෝහන්. පාසල් පරිගණක විද්‍යාගාරය. ඊළඟට දරුවනේ මෑ. මෑ. අපි කියන මේ පුරවර ජාල කියලා. ලියගන්න මෙන්න මේ යටතේ. नागरिकव पैतृरी पवतिन परिगणक जालवे निधि सुनकलिया गुदेगट शाखा सहित बैंकु आयतनिया परिगणक जालिया wide area network කියලා අපි කියනවා. ඊයගන්න පුතේ wide area network කරදී විශ්ව පුරා විහිදී පවතින ජාලවේ නිදසුනක් කියන්න බලන්න. නිදසුනක් කියන්න බලන්න මට. ඔනි මසර කියන උත්තරය මොකක්ද? තව කියන්න බලන්න. ඉන්සර් විතරක් ගන්න. යෝහානි කියන සංදේශ කියන වෙරි ගුඩ් අන්තර්ජාලයේ විදිහට ඉන්ටර්නෙට් අපි හඳුනා ගන්නවා මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් විදිහට. එහෙනම් එක්සැම්පල් ලියා ගන්න අන්තර්ජාලය. මේ අද ලේසි කොටස් කීපයක් සාකච්ඡා වෙන්නේ. මේ කොටස ලේසි. ඊළඟට ජාලිස්ඵල විද්‍යාව යන අපි ලියා ගමු මෙන්න මේ ජාලිස්ඵල විද්‍යාව කියන එක යටතේ පරිගණක ජාලයකට परिगणक संबंधकरण आकार्य
ජාලිස් පල විද්‍යාව නම් වේ. ජාලිස් පල විද්‍යාව නම් වේ. ජාලිස් පල විද්‍යාව නම් වේ. ඉතින් අපි මේ වගේ පහේම වාසි අවාසිටින් කතා කරමු ඉක්මනින්. මොකද මේ වගේ වාසි අවාසිත් අපේ පුතාලා දැනගෙන ඉන්න ඕනේ. ඊයර්තේ පළවෙනි එක ලියා ගන්න. බස් ආකාරය නැත්නම් බස් ටොපොලොජි කියලා. බස් ආකාරය බස් ටොපොලොජි. අපි දන්නා සාමාන්‍යයෙන් බස් එක අසුන් ස්ථාපිත කරලා තියෙන ආකාරයට දෙපැත්තට පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. අපි ඒකට කියනවා බස් ටොපොලොජි කියලා. බස් ටොපොලොජි. වාසිය ලියා ගන්න පුතේ මේ වගේ වාසි අවාසි පුතාලා ලියා ගන්න ඕනේ දැනගෙන ඉන්න ඕනේ. වාසිය ලියා ගන්න ස්ථාපිත කිරීම සහ ස්ථාපිත කිරීම සහ ස්ථාපිත කිරීම සහ ස්ථාපිත කිරීම සහ ජාලයට අලුතින් පරිගණක සම්බන්ධ කිරීම ජාලයට අලුතින් පරිගණක සම්බන්ධ කිරීම සම්බන්ධ කිරීම වාසි විදිහට අපි හඳුනා ගන්නවා. අවාසිය තමයි පුතේ ලියා ගන්න. අවාසිය ලියා ගමු. මධ්‍යගත කේබලයේ හානි සිදු වුවොත් මේ බස් එකේ තියෙන අවාසිය තමයි මධ්‍යගත කේබලයට හානි සිදු වුවොත් මධ්‍යගත කේබලයට හානි සිදු වුවොත් ජාලයේම පිට වැටේ ජාලයේම පිට වැටේ ජාලයේම පිට වැටේ ඊළඟට ස්ටාර් ටොපොලොජි. ස්ටාර් ටොපොලොජි තරු ආකාරය. එහෙනම් අපි ඒකෙත් වාසියක් ලියා ගමු පුතේ. වෙන්න මෙහෙම වාසියක් ලියා ගමු. නිර්මාණය කිරීම ඉතා පහසුයි. නිර්මාණය කිරීම ඉතා පහසුයි. නිර්මාණය කිරීම ඉතා පහසුයි. අවාසියක් ලියා ගන්න. අවාසියක් ලියා ගන්න. අවාසියක් මධ්‍ය උපකරණයට හානි සිදු වුවොත් මධ්‍ය උපකරණයට හානි සිදු වුවොත් මධ්‍ය උපකරණයට හානි සිදු වුවොත් ජාලයේම පිට වැටේ. ජාලයේම පිට වැටේ. මධ්‍ය උපකරණයට හානි සිදු වුවොත් ජාලයේම පිට වැටේ. ඊළඟට රින්ග් ටොපොලොජි. රින්ග් ටොපොලොජි මුදුආකාරය. මුදුආකාරය උදනම මුදුවක් ආකාරයට නෙට්වර්ක් එක සම්බන්ධ කරනවා නම් පුතේ මේක ලියා ගන්න කලින් මට කියන්න පුතාලට ඊළඟට වැඩිපුරම සාකච්ඡා කරන්න ඕනේ මොන කොටස්ද. මොන කොටස්ද පේපර්ස් ටිකක් නම් කොහොමත් සාකච්ඡා වෙනවා. තවර එදා දුන්න පේපරේ සාකච්ඡා කරන්න තියෙනවා. මම ඒ සාකච්ඡාව පොඩ්ඩක් තිබ්බා. මොකද දැන් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැති නිසා පුතාලට මොන වගේ කොටස්ද නැවත නැවතයි කරන්න ඕනේ පොඩ්ඩක් කියන්න බලන්න. කමෙන්ට් එකක් දා මේ රිප්ලයි එකක් දාලා ඕයිස් ඉල්ලනවා. තව අන්න ඒවා කියන්න. නෝමලයිසේෂන් කරන්න කියනවා. හරි ඕකේ. ප්‍රමිතකරණය. තව SQL කරන්න කියලා කියනවා. ඕකේ. අන්න ඒවා තියෙ පුතාලට ගැටළු ගැන කියන්න බලන්න. OS PHP කොටසක් එන්න තියෙනවා යෝහාන. තව බය වෙන්න එපා. PHP OS OS සහ මේ OS වල තියෙන කොටස් කරන්න ගත්තාම මේ බෝරි OS වල ගණන් නේද ඔයාලා ඔය කියන්නේ. OS වල ගණන් ටික හදන්න තියෙන ඕනේ සංදේශ නේද? DFD නම් ලේසි කමන්න. DFD ඕකේ ඕකේ කියලා දෙන්න. තව මොනවද මුතේ මොන හරි කොටස් තියෙනවා නම් කියන්න. ඊට අමතරව මම මේ පොඩි ආරාධනයක් කරනවා. අර සමුද තියෙන පුතේ 23 ළමයිට පළවෙනි පාඩම
මංහිතන්න ඔයාලගෙන් ආවේ ළමයි හතර පස් දෙනා යවිල්ල හිටියේ මේ මොලේ ඉදම් මේ කොටස් වලට සම්බන්ධ වෙන්න මොකද වෙලාව තියෙනවනේ එක්සෑම් එකට නැවත නැවත අධ්‍යයනය කරන කිරීම තුළින් ඔයාලගේ දැනුමයි වර්ධනය වෙන්න මොන හරි පොයින්ට් එකක් අල්ල ගන්න පුළුවන් මේ කරන සාකච්ඡාව තුළින් හාෆ් වෙඩ ෆුල් වෙඩ හාෆ් වෙඩ ෆුල් වෙඩ නම් ඊතරම් අමාරු නෑ ඕකේ හරියට කියලා දෙන්න පුළුවන් තව මොනවද තියෙන්නේ සර් අපිට PHP කොටසක් තියෙනවා OS theoretical short note එක වගේ explain කරන්න පුළුවන්ද ඔව් PHP කොටසක් තියෙනවා කරන්න එක මම මම පොරොන්දු වෙච්ච කොටසක් තියෙන්නේ තව කරන්න ඊට පස්සේ normalization කරන්න කියන කියනවා OS එකේ short note එකක් වගේ කරන්න කියලා කියනවා ඕකේ C මේ මොකද මොකද මට shock එක තියෙන්නේ වස්සේ සමීෂ් කියන 12 13 ඔක්කොම පාඩම් පොතේ 13යි තියෙන්නේ ඔක්කොම 13යි තියෙන්නේ Python උත් ඕනේ කියලා කියනවා Python ප්‍රශ්න ටිකක් මම කෝල් කරන් ඉන්න exam එක ලඟ වෙනකම් පොතේ මොකද ඔක්කොම දැන් දිගහැරලා ඔක්කොම එකපාරට කරන්න ගියොත් එහෙම අපිට exam එක ආසන්න වෙනකොට කරන්න දේවල් නැති වෙනවා ඒ නිසා මම ටිකක් මේ අර කලින් දැන් මම කලින් නම් ටිකක් වැඩිපුර කරගෙන කරගෙන ආවා නමුත් දැන් එහෙම දෙන්න අවශ්‍ය නැහැ දැන් පොඩ්ඩක් හෝල් වෙලා හිමින් යන්න පුළුවන් අපිට හරි ඔය පුතාල කොටස් කීපයක් වැඩිපුර කට්ටිය කිව්වේ normalization එකයි OS එකයි මම ඒ ටික දෙන්නම් ඊළඟට ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ හරහාද ඉතේ එන්නේ නම් ෆයිබර් ඔප්ටික්ස් කේබල් එකක් ලොකු හරියට මේ නමද කියලා මට මතක නැහැ මම ඒක බලලා කියන්නම් ශාක්‍ය හරි හරි එන වටමේ කියන එක රින් ටොපොලොජි කියන කැරතේ මේ වාසිය ක්‍රියාවම වෙන්න මෙහෙම මේ රින් ටොපොලොජි එක තමයි පුතේ අඩුම වියදමකින් ගොඩනගන්න පුළුවන් ටොපොලොජි එක ලියාගන්න වෙන්න මෙහෙම අඩුම වියදමකින් නිර්මාණය කළ හැක රින් එකේ දෙන විශේෂ වාසිය තමයි අඩු පිරිවැයක් කියන්නේ අඩු පිරිවැයකින් නිර්මාණය කළ හැක බොහෝ වෙලාවට ප්‍රසාද එහෙම වෙයි. ඊළඟට අවාසියක් ලියා ගන්න පුතේ අවාසියක් ඉතාමත් පහසු අවාසියක් තියෙන්නේ. කේබලයට හෝ පරිගණකයට හානි සිදු වුවොත් ජාලයේම විදවැටේ ඊළඟට ට්‍රී ටොපොලොජි මේ ට්‍රී ටොපොලොජි කියන එකේ විශේෂත්වයක් තියෙනවා මොකද මේ ට්‍රී ටොපොලොජි එක නිර්මාණය වෙන්නේ මොන ටොපොලොජි දෙකක එකතුවද පුළුවන් නම් කියන්න බලන්න ට්‍රී ටොපොලොජි එක නිර්මාණය වෙන්නේ මොන ටොපොලොජි දෙකක් එකතු වෙලාද දන්න කට්ටිය කියවම් බලන්න ට්‍රී එක හැදෙන්නේ ටොපොලොජි දෙකකින් ඔව් එකක් හරින අදේශ අනිත් එක මොකද්ද හරියට හරි බස් එකයි ඉස්සා එකයි එකතු වෙලා තමයි නිංසර හැදෙන්නේ හරියට හරි නදීෂත් කියනවා මොකද්ද විදුමිනිය අහනවා මේ කොටස රිපීට් එක දෙනවද ඉරිදට කියලා දෙන්න අනිවාර්යෙන් දෙන්න හැබැයි පුතේ රිපීට් බලන්න තියාගන්න එපා මේක බලලා මෙහෙම ඉවරයක් කරගන්න මොකද හරි තමයි මේක වැඩක් නැහැ නේ ලියාගමු මෙන්න මෙහෙම වාසියක් තියාගන්න ජාලයේ වෙන වෙනම පාලනය කළ හැක මේකේ තියෙන ප්‍රධානම වාසියක් තමයි පුතේ ජාලයේ වෙන වෙනම පාලනය කළ හැක මේ එක නෙමෙයි මේ ශාක්‍ය ඔයාලට පොත හම්බුණාද පුතා ඔයාලට මේ මම පොත දැම්මා ඒ වගේම මේ මොකද්ද මේ අනිත් දරුවන්ටත් මේ පොත අර මම දෙනවා කියපු දරුවන්ට පොත හම්බුණාද කියලා පොඩ්ඩක් කියන්න මේ පොළොන්නරුවවට දරුවෙක් නම් මම කිව්වා පොඩ්ඩක් ගෙදරට ඇවිල්ලා පොත ගන්න කියලා ශාක්‍ය හම්බුණා කියලා කියන්නේ නේ එළගිරි මේ පොළොන්නරුවවට කාටද පොත හම්බුන්නේ නැත්තම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න යාළට ඇවිල්ලා හිට උනත් ගෙදරට ඇවිල්ලා ගෙනියන්න පුළුවන් අවාසියක් ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම හිරුෂිල හම්බුනේ හිරුෂි පොඩ ඇඩ්‍රස් එක දාන්න පුතේ හිරුෂිල කලින්ුත් මොකක් හරි මං දෙන්න තිබ්බ ඒක දෙන්නත් බැරි වුණා මේ දෙකම දෙන්න මැසේජ් එකක් දාන්නකෝ ඔට්ටික තියෙනවා තාම
අවාසියක් ලියාගන්න ට්‍රීටොමොලොජි එකට නිර්මාණය කිරීමට වැඩි වියදමක් දැරීමට සිදුවේ. නිර්මාණය කිරීමට වැඩි කිරිවැයක් දැරීමට සිදුවේ. එක තමයි මේ ට්‍රී වල තියෙන ලොකුම අවාසිය. ඊළඟට අවසන් එක ලියා ගන්න. දෙමොහුම්. දෙමොහුම් කියන්නේ හයිබ්‍රිඩ් අපි මෑෂ් ටොපොලොජි කියලා කියනවා. මෑෂ් ටොපොලොජි. මෑෂ් ටොපොලොජි. වාසියක් ලියා ගන්න. වාසියක් ලියා ගන්න. ජාලයේ කිසිදු විටක බිඳ වැටීමට ලක්වන්නේ නැත. ජාලයේ කිසිදු විටක බිඳ වැටීමකට ලක්වන්නේ නැත. ඒ කියන්නේ කොයි පැත්තෙන් හරි පරිගණකයට සම්බන්ධ මේ network එකට සම්බන්ධ වෙලා තියෙන නිසා. අවාසියක් ලියා ගන්න පුතේ මේකටත් අවාසියක් ලියා ගන්න. නිර්මාණය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවේ. නිර්මාණය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවේ. ඊළඟට පරිගණක ජාල ආකාර මොනවද? මෙතන මේ පරිගණක ජාල ආකාර නෙමෙයි මේ ප්‍රශ්නේ හරි ගස්ස ගන්න මේක තමයි හොඳ පොයින්ට් එක. පරිගණක ජාල ආකෘති ගොඩක් කට්ටිය මේ කොටස මේ අල්ලගෙන නැහැ. කතා කරන්නේ නැහැ කට්ටිය ජාල ඉස්පල විද්‍යාව ගැන කතා කරනවා, ජාල ආකාර ගැන කතා කරනවා. නමුත් මේ ජාල ආකෘති ගැන කතා කරන්නේ නැහැ පුතේ. 40 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් නිවැරදි කරගන්න. ආකෘති කියලා පරිගණක ජාල ආකෘති මොනවද කියලා අහන්න. උදාහරණයක් ජාල ආකෘති දෙකක් හඳුනගන්න තියෙනවා. එකක් ඇවිල්ලා peer to peer model එක. දෙවෙනි එක client server model එක. එහෙනම් පළවෙනි එක ලියා ගන්නකො අපේ පුතාලා peer to peer කියලා. මෙන්න මේක වැදගත්. හරි? peer to peer. peer to peer. අපි P2P කියලා කියනවා. එතකොට මේ කුඩා ජාලයක් අපි හඳුනා ගන්නවා පුතේ සාමාන්‍ය වෙයි පාසල් විද්‍යාගාරය තුල එකිනෙකට පරිගණක සම්බන්ධ කරලා ගොඩනගන ජාලයක් අපි peer to peer කියලා හඳුනා ගන්නවා. එතකොට මේකෙදී අපිට සේවාදායක පරිගණකයක් දක්වන්නට ලැබෙන්නේ නැහැ පුතා. පරිගණක කිහිපයක් يعني පරිගණකම තමයි එකිනෙකට සම්බන්ධ වීම සිදු වෙන්නේ. ඒ නිසා තමයි peer to peer කියලා කියන්නේ. අනිත් ආකාරයේ client server. client server කියේදී සේවාදායක පරිගණකයක් කරලා තමයි client පරිගණක වලට සම්බන්ධ වීම වෙන්නේ. එතකොට මේක ජාල ආකාරවත් ජාල ටොපොලොජිවත් නෙමෙයි මේක ඇවිල්ලා ජාල ආකෘති. මේ වෙනස වටහා ගන්න. හරි. peer to peer ට ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. මේ වඩා සුදුසු වන්නේ කුඩා ජාල සඳහායි. කුඩා ජාල සඳහායි. මෙහිදී පරිගණකයක් පියර් එකක් යනුවෙන් අදහස් වන අතර පරිගණක අතර
තොරතුරු හා සම්පත් හුවමාරු කර ගැනීමට පරිගණ කතර තොරතුරු හා සම්පත් හුවමාරු කර ගැනීමට මෙය භාවිතාවේ මෙය භාවිතාවේ දෙවනිය ආකාරයේ දෙවනිය ආකෘතිය ලියා ගන්න පුතේ client server model client server model ලියා ගන්න පුතේ වෙන මෙහෙම වෙන මෙහෙම ලියා ගන්න සේවාදායක පරිගණක සේවාදායක පරිගණක සේවාදායක පරිගණක කමා කමා සේවා ලාභී පරිගණක සේවා ලාභී පරිගණක සේවා ලාභී පරිගණක සුවිචෝ රවුටර් මාර්ගයෙන් සුවිචෝ රවුටර් මාර්ගයෙන් සම්බන්ධ කර ගොඩනගන ජාල client server model way ඊළඟ ප්‍රශ්නේ නම් ඔය ආකෘති දෙකක් පුතාලා මතක තියාගෙන ඉන්න ඕනේ හරි ඊළඟ ප්‍රශ්න අතත්‍ය පෞද්ගලික පරිගණක ජාලයක් ගැන කුමක් දහනවා virtual private network එකක් එහෙම නැත්නම් VPN එකක් කියලා කියන්නේ මොකක්ද කියලා දැන් මෙතනදී VPN කිව්වහම අර පුතාලා අර ඉන්ටර්නෙට් ඩවුන් වුණාට පස්සේ මොකක් හරි සයිට් එක බ්ලොක් කරාට පස්සේ ලොග් වෙන්න භාවිතා කරන VPN එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ පුතේ හරි මෙතන කතා කරන්නේ මේ යම්කිසි ආයතනයකටම අනන්‍ය වූ යම්කිසි ආයතනයක ඇතුළත තියෙන network එකක් ගැන තමයි මේ කතා කරන්නේ අපි ලියාගමු මෙන්න මෙහෙම වෙනුවෙන් ලියාගමු අන්තර්ජාලයේ වැනි පොදු ජාල සම්බන්ධතාවයන් ඔස්සේ අන්තර්ජාලයේ වැනි පොදු ජාල සම්බන්ධතාවයන් ඔස්සේ සම්බන්ධ වී ඇති පෞද්ගලික ජාලයකි බොහෝ විට ආයතනයන්හි පෞද්ගලික භාවිතයේ සඳහා මෙවැනි ජාල ගොඩනගනු ලැබේ
වෙන්න තියෙන තවත් හොඳ ප්‍රශ්නයක් විභාගෙට හැම අවුරුද්දකම වගේ ආපු ප්‍රශ්නයක් ජාල පරීක්ෂණ ක්‍රම පුතේ මොනවද ජාල පරීක්ෂණ ක්‍රම අපි පුතාලා දන්න කියමු බලන්න පේපර් වල උත්තර ලියන ළමයි එහෙම ඉන්නවා නම් මෙතන නිරන්තරයෙන් හම්බ වෙනවා මේ ප්‍රශ්නේ ජාල පරීක්ෂණ ක්‍රම දන්න කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න දන්න කෙනෙක් ඉන්නවා නම් क्रम तुम लेसिकरा परीक्षण क्रम तुम्हें क्रम तुन नंबिक मंगान ओयापेवनी ජාල විඤ්ඤාසය පරීක්ෂා කිරීමට ජාල විඤ්ඤාසය පරීක්ෂා කිරීමට ජාල විඤ්ඤාසය පරීක්ෂා කිරීමට භාවිත කරලා IP config කියලා ගහලා තමයි ඔය network එක data pass වෙනවද කියලා බලන්නේ විඤ්ඤාසය පරීක්ෂා කිරීමට භාවිත කරයි මෙහිදී පරිගණකයේ IP ලිපිනය කමා උපජාල ආවරණය හා අදාළ මන්දිවාරය දක්වයි දෙවැනි එක පින් මේ පින් එකෙන් කරන්නේ පරිගණක දෙකක් අතර සම්නිවේදනය සිදු වෙනවද කියලා පරීක්ෂා කරන එක. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මෙහෙම පරිගණක දෙකක් තියෙනවා. ඔය LAN කරලා ගේම් ගහන ළමයි එහෙම ඉන්නවා නම් පුතාලා මේකට IP address දෙකක් දෙනවනේ. අපි හිතමු මේකට දුන්නේ 192.168.10.1 කියලා. එතකොට මෙන්න මේ පරිගණක ඉදන් මේ පරිගණක අතර දත්ත සම්ප්‍රේෂණය වෙනවද කියලා පරීක්ෂා කරගන්න ඕන නම් CMD එකට ගිහිල්ලා පින් කියලා ටයිප් කරලා 192.168.10.1 කියලා ටයිප් කරාට පස්සේ පුතේ ට්‍රාන්ස්ෆර් වෙනවද නැද්ද කියලා පුතාලට මැසේජ් එකකින් පෙන්නනවා. අන්න ඕකට අපි කියනවා පින් කියලා. එහෙනම් දෙවැනි ආකාරයේ පින් ලියා ගන්න මෙන්න මෙහෙම. පරිගණකයක් අරක IP config වචනේ මතක තියාගන්න ජාල විඤ්ඤාසය පරීක්ෂා කිරීමටයි. හරි. ජාල විඤ්ඤාස පරීක්ෂා කිරීමට මොකක්ද භාවිතාන ක්‍රමය වුව IP config. ඒ වගේම ජාලයක් ඇතුලේ උපාංග අතර දත්ත හරියට සම්ප්‍රේෂණය වෙනවාද කියලා පරීක්ෂා කරන්න තියෙනවා නම් අන්න පින්. එහෙනම් ලියාගන්න මෙන්න මෙහෙම. පරිගණකයක් ජාලයේ වෙනත් පරිගණකයක් හෝ
පරිගණකයක් ජාලය වෙනත් පරිගණකයක් හෝ උපාංගයක් සමග උපාංගයක් සමග බාධාවකින් තොරව දත්ත සම්ප්‍රේෂණය වන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා මෙය භාවිතාවේ තුන්වෙනි එක ට්‍රෙසර් මාර්ගකය රවුටරයක මං හසුරුවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ට්‍රෙසර් පාවිච්චි කරන්න. එන ට්‍රෙසර් කියලා ලියා ගන්නකෝ. TRACERT ලියා ගන්න පුතේ වෙන්න මෙහෙම. ජාලයක මං හසුරු වරහන්න තුළ රවුටර්. ජාලයක මං හසුරු වරහන්න තුළ රවුටර්. ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා මෙය භාවිතාවේ. එහෙනම් පුතාල මම හිතනවා දැන් අය ඇහුවොත් එහෙම මොනවද ජාල පරීක්ෂණ ආකාරය කියන්නේ කියලා, ඒක ක්‍රියාකාරීත්වයත් එක්ක දන්නවා කියලා IP config නම් ජාල වින්‍යාසය පරීක්ෂා කරන්න පුතේ. ping නම් උපාංගතර දත්ත සම්ප්‍රේෂණයේ බාධාවකින් තොරව වෙනවද කියලා පරීක්ෂා කරන්න භාවිත කරනවා ping. ඒ වගේම ජාලයක මං හසුරු වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට භාවිත කරනවා ට්‍රෙසර්. ඉතාමත් වැදගත් ඔය කියපු සිද්ධාන්ත තුනම හොඳට මතක තියාගන්න යමතක වෙන්න බෑ. ඊළඟට නම් ලේසි ප්‍රශ්නයක් අහන්නේ පරිගණක ජාලකරණයේ වාසි සහ අවාසි ලියන්න කියලා තියෙනවා. ඉතාමත් පහසු ප්‍රශ්නයක්. ඉතින් අපිට පහසු වාසි ලියා ගන්න පුළුවන් ඉක්මනින් මොකක්ද දත්ත වේගයෙන් හුවමාරු කරගන්න කියාව තියෙනවා. මම මේ ටික ඉක්මනින් කියන්නම්. හේතුව මේක ඉතාමත් සරලයි. දත්ත වේගයෙන් හුවමාරු කරගැනීමේ හැකියාව තියෙනවා. සන්නිවේදනයේට යන පිරිවැය අඩුයි. ඒ වගේම සම්පත් පොදුවේ පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ජාලයකට එක print එකක් තිබ්බොත් එහෙම ඇති ඕනෑම පරිගණකයක ඉඳන් print එකක් ගන්න වෙන වෙනම printers අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මධ්‍යගත මෘදුකාංග පාලනය කියන්නේ සාමාන්‍ය purchase කරලා ගන්න ඕන software එහෙම එකට දාගත්තා නම් අනිත් ඒවාට share කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දත්ත ආරක්ෂාව හා කළමනාකරණය කිරීම ඉතාමත් පහසු වෙන ඔය වගේ දේවල් අපිට පහසු වාසි විදිහට ගන්න පුළුවන්. අවාසි විදිහට ගත්තොත් එහෙම ජාල නිරන්තරයෙන් බිඳවැටීමට ලක් වෙනවා. ජාල නිරන්තරයෙන් බිඳවැටීමට ලක් වෙන එක ප්‍රධාන වාසියක්. ඒ වගේම ජාල නඩත්තු කිරීම සඳහා ජාල පිළිබඳ දැනුමැති පුද්ගලයන් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පුතාලා දන්නවා network administrator කෙනෙක් තමයි සාමාන්‍ය network එකක් බාරව කටයුතු කරන්න ආයතනයක සාමාන්‍යයෙන් යාදෙන් salary එක 75000 මුඩ තියෙනවා. එතකොට network administrator කෙනෙක් වෙන්න හිින දකින්නවා නම් පුතේ network සම්බන්ධ දැනුමයි, ඒ වගේම පුතාට තියෙන්න ඕනේ SQL server සම්බන්ධ අවබෝධය තියෙන්න ඕනේ.
SQL server පිළිබඳවයි ඔය CCNA කරා නම් පුතාට පුළුවන් network administrator කෙනෙක් වෙන්න. එතකොට සාමාන්‍යයෙන් 75000 උඩ salary එකට යන්න හැකියාවක් තියෙනවා. තාමත් හොඳයි. හරි. එතකොට අන්න ඒ වගේ පුද්ගලයන් අවශ්‍ය වෙනවා අනිවාර්යෙන් ජාලයක නඩත්තු කටයුතු සඳහා. ඒකත් එකතරා වාසියක්. ඉතින් ඒ වගේම සාමාන්‍ය ජාලයක් ගොඩනගන්න අධික පිරිවැයක් දරන්න තියෙනවා. ඒකත් පුතාලට වාසියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අහිතකර වැඩසටහනක් පර්ජාලයට ඇතුළු වුණොත් ඒකෙන් හානි කරපු දුපාංගයක් ඇතුළත් වුණොත් එහෙම ඒවා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. අන්න ඒකත් අපිට අවාසියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි තිබෙවේ අපි යම් පොඩ්ඩක් නිබන්ධනීයට යමු චුට්ටක් චුට්ටක් පුතාලට දුන්න ටියුට් එකේ අපි දැන් ප්‍රශ්න මෙන්න මෙතනට නම් සාකච්ඡා කරා ප්‍රශ්න අංක 43ට නම් සාකච්ඡා කරා මේක පුතේ මේ ජාල ලිපිනාශ්‍රිත ගැටලු නම් නැවතයි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මම network address ටික මේ network theory කරන්න කලින් කරපු නිසා පුතාලට පුළුවන් මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලබා දීමක් කරන්න. එතකොට ඒක මම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ මල්ටිප්ලෙක්සින් එකයි UDP TCP අතරයි URL ඊට පස්සේ OSI ආකෘතිය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඊළඟට ඒ දේවල් ටික සාකච්ඡා කරන්න කියන ඉතින් මම ඒ දේවල් ටික පුතේ ලබන සතියේ සාකච්ඡා කරන්න දැන්ට පන්ති ඉවර නැහැ අපි තව අපි වෙනම ගැටලුවකට දැන් යමු හරි අපි network address සම්බන්ධ පුතාලට දේවල් මතකද කියලා පරීක්ෂා කරන්න අවශ්‍යයි ඒ නිසා අපි network address සම්බන්ධව ගැටලු කිහිපයකට යන් අර OSI ආකෘතිය සම්බන්ධ ඒ ටිකයි ඒ වගේම 2011 ඉඳන් 2020 දක්වා MCQ ප්‍රශ්න ටිකයි අපි ලබන අගහරුවද සාකච්ඡා කරලා අවසන් කරමු. මොකද ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරි. මම පුතාලට පුංචි ගැටලුවක් දෙන්නම්. පුතාලා මට මේකට උත්තර ලබා දීමක් කරන්න අවශ්‍යයි. මම පුතාලට දෙනවා මෙන්න මෙහෙම එකක්. 150යි 0.1යි ඇලෙයිරක් 23 පුතාලා මට පළවෙනි ප්‍රශ්නයෙන් පුතාලා මට උත්තර දෙන්න ඕනේ පුතාලා දන්නවනේ රිප්ලයි කරන්න විදිහ අංක 1 කියලා ටයිප් කරා මේකේ ක්ලාස් එක මොකක්ද මේකේ ක්ලාස් එක මොකක්ද දෙවනි ප්‍රශ්නේ සබ්නෙට් මාස්ක් එක මොකක්ද සබ්නෙට් මාස්ක් එක මොකක්ද අංක 3 මේකේ නිර්මාණය කරන්න පුළුවන් සබ්නෙට් ගණන කිරුප ජාල කීයක් නිර්මාණය කරන්න පුළුවන් හරි ඒ වගේම එක් උපජාලයකට සම්බන්ධ කරන්න පුළුවන් හෝස්ට් ප්‍රමාණය කොපමණ හෝස්ට් ප්‍රමාණය කොපමණද ඒ වගේම මට අවශ්‍යයි පුතේ මෙන්න මේ ජාලය අපි හිතමු උපජාල 4කට කඩනවා කියලා මෙන්න මේ ජාලය උපජාල 4කට කඩනවා නම් ABCD කියලා 4කට කඩනවා නම් මට අවශ්‍යයි B උපජාලේ network address එකයි broadcast address එකයි කරන්න බලන්න. ඉතින් පහේ කොටස් දෙකක් තියෙනවා. A ඇවිල්ලා network address එක ලියන්න ඕනි. B ඇවිල්ලා broadcast address එක ලියන්න ඕනි. කරමු බලන්න අත්ගාලා. ඔන්න නිදිමතයි මේ කියනවා. නිදිමත යන්නත් එක ගැටලුවක් දුන්නා. class එක ඕනේ, subnet mask එක ඕනේ, subnets ගණන ඕනේ, host ගණන ඕනේ. ඒ වගේ මේ උපජාල 4කට කැඩුවොත් මට අවශ්‍යයි B උපජාලයට එන network address එකයි broadcast address එක. කරමු බලන්න ඉක්මනින්. බලමු විනාඩි 5ක් දෙන්නම් පරිම ඉක්මන් කරන්න.
අවසන් වෙච්ච දරුවෙක් ඉන්නවා නම් රිප්ලයි කරන්න ඉක්මනින් උත්තර ටික. සමේෂ් උත්තරේ වෙනවා පහ මොකක්ද කිව්ව පහමට අවශ්‍ය පුතේ මේ network එක උපජාල හතරකට කඩනවා කියලා හිතන්න ABCD කියලා. එහෙමනම් B network එකට B උපජාලයට එන්න network address එකයි broadcast address එකයි මම අහන්න. उत्तर ඊට පස්සේ අහනවා මේකේ සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා. සබ්නෙට් මාස්ක් එක ගන්න නම් අපිට වෙන්න මේ 23 මෙන්න මෙහෙම කඩලා ලියා ගන්න වෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 ඔන්නෝම සම්පූර්ණ කරා. ඊට පස්සේ අපි දන්නවා මේ 1 කියන්නේ 255යි, මෙතනත් 255යි, මෙතන 1 2 4 8 16 32 64 ටික එකතු කරොත් වෙනවා 254යි මෙතන බිංදුවයි. එහෙනම් සබ්මිට් මාස්ක් එක 255යි 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 තමයි 255යි 255යි 254යි බිංදුව. සබ්නෙට්ස් ගණන අහනවා. සබ්නෙට් ගන්න මම සූත්‍රයක් කියලා දුන්න හොයන්න. උපජාල ප්‍රමාණය සමානයි 2යි n. එහෙනම් පුතේ මේකේ n කියලා කියන්නේ මොනවද? හෝස්ට් බිට් සමාන සබ්නෙට් බිට්. සබ්නෙට් බිට් කියන්නේ අපි දන්නවා ක්ලාස් B එකට පිටිහිටානේ network network host 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 එකේ තියෙන එකේව ගන්න තමයි subnet bit ගන්න වෙන්නේ. එහෙනම් මේක එකේව 7ක් තියෙනවා. දෙකේ 7 වෙනි බලය කියන්නේ පුතේ subnet කීයක් තියෙනවද? 128ක් තියෙනවා. host එක මේක උපජාලයකට සම්බන්ධ කරන්න පුළුවන් සත්කාරකින් ගන්න අහන වෙන අපිට කියတဲ့ සූත්‍රය සත්කාරකින් ප්‍රමාණය සමානයි 2යි n ඍණ 2. එතකොට පුතේ මෙතන n කියලා අදහස් වෙන්නේ host bit. මෙතන හෝස්ට් බිට් කීයක් තියනවද? 9ක් තියෙනවා. 2 9 වෙනි බලේ මයිනස් 2. එහෙනම් අපි දන්නවා 2 9 වෙනි බලේ කියන්නේ 512යි. ඒකෙන් 2ක් කියපුවාම 510යි. ඉන් පස්සේ මම කිව්වා මේ උපජාල හතරකට කඩනවා. ඒකෙන් B එකේ network address එකයි broadcast address එකයි ලියන්න කියලා. එතකොට අපේ පුතාලා දැනගෙන ඉන්න ඕනේ ABCD කියලා හතරක් තියෙනවා නම් ABCD කියලා හතරක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ උපජාල network address එක පටන් ගන්නෙ කීයෙන්ද? 150යි 50යි 50යි බිඳුවනේ. ඊට පස්සේ එයාගේ අවසන් වෙන එක අපි දන්නවා network address broadcast address.
මේකේ සාමාන්‍යයෙන් අපි බෙදන්න අවශ්‍ය වෙන්නේ සමා වෙන්න පොඩකින් 150 50 මෙතන මෙතනත් බිංදුව වෙන්න ඕනේ බිංදුවයි බිංදුව මොකද මේක මේ ක්ලාස් B එකක්නේ මෙතනින් තමයි හෝස්ට් එක වෙනස් වෙන්න පටන් ගන්නෙ 150 බිංදුවයි බිංදුවේ ඉඳලා අපිට දෙන්න පුළුවන් පුතේ 4කට බෙද්දොත් එහෙම 64 ගානේ 150යි 50යි 63යි 255 එහෙනම් පළවෙනි එක්කෙනාගේ network address එක වෙනවා 150 50 බිංදුවයි බිංදුව එයාගේ broadcast address එක වෙනවා 150 50 63 255 දෙවනි කෙනාගේ B ගේ network address එක අපිට ලියන්න පුළුවන් 150 50 64යි 64යි බිංදුවේ ඉඳලා 150යි broadcast address එක වෙනවා 150 50 127යි 255 C ගේ ගත්තොත් එහෙම වෙනවා පුතේ 150යි 50යි 128යි බිංදුවේ ඉඳලා 150යි 50යි 191යි 255 D ගේ ගත්තොත් 150යි 50යි 192යි බිංදුවේ ඉඳලා බ්‍රෝඩ්කාස්ට් එක වෙනවා 150යි 50යි 255යි 255 ඔය විදිහට තමයි කඩලා වෙන් කරන්න ඕනේ ඉතින් මේක හරියට කරා ශාක්‍ය පුතා කරලා තියෙනවා ඊට පස්සේ සමීෂුත් කොටසක් මට කරලා ලැබුවා අනිත් ළමයට මේ කරපු විදිය තේරුණාද තේරුණාද තේරුණා වයි කියලා රිප්ලයි එකක් දෙන්න තේරුණා වයි හා එතකොට මේ වගේ ගැටලු ගොඩක් අපි කරා ඔයාලා network වල මේ IP address මේ ගණන් හදපු repeat එක මම දුන්නානේ පුතාලේ ඒක බලන්න එතකොට අමතක නම් වලට එක නැවත යාවත් කාලන කරගන්න හැකියාවක් තියෙනවා කොහොමද ඔය මම repeat දාලා තියෙන ඔක්කොම ටික මම මේ නොවැම්බර් අවසානයේදී ඉවත් කරනවා ඒ නිසා ඒවා නැවත නැවත බලලා ඕනනම් අධ්‍යයනය කරන්න ඉන් පස්සේ මම ඉවත් කරාට පස්සේ නම් අයි ඉල්ලන්න එපා හරි එහෙනම් පුතේ අද කරපු කොටස් ටික වලට තේරුණාද අද කරපු කොටස් වලින් මොන හරි දෙයක් ඔලුවට ගියාද විශේෂයෙන් ජාල පරීක්ෂණ ආකාර ගැන අපි කරා ජාල උපකරණ ගැන අපි කරා මේ වගේ ඔයාලට අවබෝධය ආවද ඔලුවට හොඳටම ඔවුනම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න වෙන මොකුත් ඉල්ලන්නේ තේරුණා නම් අවංකව වයිද ඉන්ද කියලා රිප්ලයි එකක් දෙන්න තේරුණා වයි නැත්තම් ඉන්න හරි ගොඩක් දරුවෝ රිප්ලයි කරනවා ඌ කියලා වයි කියලා හරි එහෙනම් තවත් කාලෙ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ පුතාලාට දැන් පුළුවා පාඩම් කරන්න පුතාගේ කම්මැලි වෙන්න එපා විභාගේ දවසින් දවස ලං වෙන එක වෙන්නේ හරි ඒ නිසා LMS එකනොත් අයින් කරනවා පුතේ ඒ කියන්නේ සාමාන්‍ය නොවැම්බර් අවසන් වුණාට පස්සේ තමයි අයින් කරන්නේ හැම එකෙම අයින් කරලා දානවා මොකද ඒක වක්කමක් නේ මගේ ඉතින් පුතේ ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්න හොඳට පාඩම් කරන්න කම්මැලි වෙන්න එපා අඩුමතරමේ පාන්දර දෙක වෙනකම්වත් නැකතන් ඉඳලා පේපර් එහෙම කරන්න මොකද ඔයාලා දෙමාපිය ඔයාලා වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරනවා ඒ මිනිස්සු පව් ඔයාලා වෙනුවෙන් හීනමවනවා ඉතින් ඒ හීන හැබෑ කරන්න ඔයාලගේ ජීවිතේ ජය ගන්න මිනිසුන්ගේ හීන පැත්ත කර දාන්නකෝ දෙමාපියන්ගේ උඹලගේ ජීවිතේ ජය ගන්න තියෙන හොඳ මාර්ගයක් තමයි මේ A level exam එක ඉහළින් සමත් වෙලා මේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය ලබන එක මොකද සල්ලි දීලා කැම්පස් යන්න බලාපොරොත්තු වෙන්න එපා ඒකට අධික පිරිවැයක් යනවා ඒක නිකන් බොරු වැඩක් බලර නිකන් රජයේ උගන්නන රජයේ විශ්වවිද්‍යාල තමයි හොඳම විශ්වවිද්‍යාල පෞද්ගලිකේවට වඩා ලංකාවේ. ඉතින් ඒ නිසා රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හොඳ උපාධියක් හදාරන්න. ඒකත් පොඩි ගැම්මක් ජීවිතේට. ඒකෙන් ලබා ගන්න අත්දැකීමත් ජීවිතේට මාර ෆන් එකක්. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම මාරයි. මම අදලත් සතුටු වෙනවා මගේ මේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන. ඒක මාර ෆන් එකක්. ඒ කියන්නේ ගෙදරින් එළියට ගිහිල්ලා නිදහසේ කාලය ගෙවන්න තියෙන අවස්ථාවක පුතේ ඒකේ තියෙනවා සාමාන්‍ය ස්කෝලේ වගේ ඉරවීමක් එතන නෑ උඹලට ඕන දෙයක් කරගන්න පුළුවන් ඉතින් ඒක විඳින්න නම් උඹලට දැන් කැපකිරීමක් කරන්න වෙනවා කැපකිරීමක් කරොත් තමයි ලස්සන දේවල් අපේ ජීවිතයට හම්බ වෙන්නේ ඉතින් එහෙනම් ඔය අනිත් අනම්මනම් මහෝල් වලට හදිසි වෙන්නේ නැතුව කොහොමද කැම්පස් යන හීනේ උඩට දාගෙන වැඩ කරන්න මේ දවස් කිහිපයක් ඇති උඹලට මේකේ ඉහළ සාමාර්ථයක් අරගෙන ජීවිතේ ගොඩ දාගන්න ඉතින් එහෙනම් හැමෝටම විශ් කරනවා හොඳට ස්ටඩි කරන්න පුළුවන් වෙන්න කියලා එහෙනම් අදර මම මෙතනින් සමු ගන්න නැවතත් අපි අඟහරුවාද දවසේදී හම්බෙමු ඔයාලා මොන හරි දෙයක් මම උගන්වන්න දේවල් වලින් ලබා ගත්තා නම් ඒක තමයි මට තියෙන සතුටින් හැමෝටම දරුවන්ට බුත් සරණයි සුබ රාත්‍රියක්